අපි දැක්කා ඔය පුනරුත්ථාපන කඳවුරක එහෙම නැත්නම් බන්ධනාගාරයක වෙච්ච ඒ වදහිංසාව. එතකොට මේ වදහිංසාව කරනවා සිරකරුවන්ට. දැන් ඔය පුනරුත්ථාපනය වෙන්න කියලා තමයි මේ පුද්ගලයන් මෙතනට යවලා තියෙන්නේ. නමුත් අන්තිමට මොකද කරේ? අතපය කඩනවා, කකුල් කඩනවා, ඔළු පළනවා. ඔන්න ඕක තමයි පුනරුත්ථාපනය. අපි අහන්නේ විශේෂයෙන්ම මේ රටේ ජනාධිපතිතුමාගෙන් අපි අහන්න කැමති බන්ධනාගාරවල හරි පුනරුත්ථාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකර ඇයි මේ ආකාරයෙන් තීරණ ගන්නෙ කියලා. සිරකරුවෙක් එහෙම නැත්නම් රැඳවියෙක් බන්ධනාගාරයට යනකොට අපරාධ කරන්න ඒ අවශ්‍ය කටයුතු ඒ උපකරණ අරගෙන යන්නේ නැහැ. එහෙමනම් ඒ පුද්ගලයන් අපි කියන්නේ හැමෝම කරනවා කියලා. නමුත් යම් යම් සිදුවීම් තියෙනවා අපි ඒවා පිළිගන්නවා. නමුත් ඒ අයට ඒ බන්ධනාගාර නිලධාරීන් සමහර නිලධාරීන් හැමෝම නෙමෙයි. නිලධාරීන් ඒ වගේම අනිකුත් සමහර දේශපාලඥයන් ඒකට අවශ්‍ය සහයෝගය දීම නිසා තමයි ඒ තැන්වලට ඒ කටයුතු වලට ඒගොල්ලන්ට නිරත වෙන්න හැකි වෙන්නේ. එතකොට අපි අහන්නේ ඇයි මේ ආකාරයෙන් දැන් මේගොල්ලන්ට ඒ සහයෝගය දෙන එහෙම නැත්නම් මේ දේවල් වලට උදව් දෙන අය සම්බන්ධයෙන් ඇයි ඔබතුමාලා විමර්ශනය කරන්නේ නැද්ද? ඔබතුමාලට පේන්නේ නැද්ද? එතකොට මේ සම්පූර්ණ සිරකරුවාගේ එහෙම නැත්නම් රැඳවියාගේ පැත්තෙන් හිතලාද ඔබලා තීරණය ගන්න කියලා අපි විමසන්න කැමතියි. කුඩු අද අපි දකිනවා දැන් මේ වෙනකොට යම් තාක් දුරට පොලිසිය තමන්ගේ රාජකාරිය කරනවා. මොකද කුඩු හවු වෙනවා අපි දකිනවා. ආ ඉතින් අපි කියන්නේ එම් කුඩු අල්ලන්න. ඒව අල්ලලා මේක නැති කරන්න. එහෙමනම් මේක කුඩු නවත්තනවා නම් අපි කියන්නේ ඉස්සල්ලාම එල්ලන්න ඕනේ මේ රටේ මේ ඒ දියවන්නාවින් සෝදාපාලුව ටික. ඔවුන්ව බේරලා මේ පල්ලෙයා ඉන්න මිනිස්සුනුව නෙමෙයි. මොකද දැන් අපි දන්නවා එල්ලුංගාට පෞගිය රජයේ කාලේ මහින්ද රාජපක්ෂලා එල්ලුංගායේ හිටපු එල්ලුංගාර නියම වෙච්ච මේ රටේ ධනපතින්ව නිදහස් කරා. ආ අපි දැක්කා අප්පොලව නිදහස් කරා. ඒ වගේම ඇමතිවරුන්ගේ බිරින්දෑවරු නිදහස් කරා. නමුත් අද තාමත් ඉන්නවා අවුරුදු 25-30ට කිට්ටු කරලා ඉන්නවා තාමත් මරණ දඬුවමේ. ඇත්තට මේව මානව හිමිකම් කඩවීම. මොකද මේ බන්ධනාගාර ආඥා බලතේම තියෙනවා. ඒගොල්ලොන්ව සිව්වත් සමාලෝචනයේ තියෙන ඒගොල්ලොන්ව ගෙගුලේ දඬුවම් අඩු කරන්න. ඔහොම ගත්තම මරණ දඬුවමේ ඉන්න පිරිසකෙන් 90%ක්ම මේ වෙනකොට ජීවිතාන්තය දක්වා දඬුවම ලිහිල් වෙන්න ඕනේ අය. නමුත් ඒවා කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නේ නැතුව තමයි අද මේ එල්ලුම්ගා ඉල්ලන්නේ. පෞගේ කාලේ අඟුරුගල පැලැස්සේ ධන ගස්ස ගස්ස විශාල පොළු වලින් පහර දුන්නා. අද මෛත්‍රීපාල සිරිසේන ඒවට කට උත්තර නැහැ. මොකද ඒව ඔක්කොම යට ගහලා මේ අඟුරුගල පැලැස්සේ සිද්ධිය මේ වෙනකන් මේ ඒ පහර දීපු ඒකේ අධිකාරීව පේන්නම ඉන්නවා. අධිකාරීව අද මොකද තාම ස්ථාන මාරුවක්වත් අඩු ධර්ම දීලා නැහැ. ඒ වදහිංසන අද මේ රටේ පිළිගන්නවා. මෛත්‍රීපාල සිරිසේන අද ඒ වදහිංසන පිළිගන්නවා. පිළිගන්න නිසා තමයි අද ඒවට කිසිම ඇක්ෂන් එකක් අරගෙන නැත්තේ.